जोर्ज डब्ल्यू मैक्लोरिन कौद मे හැමදාමත් වගේ මේ කියන්න හදන්නෙත් වෙනස්ම විදිහකට ජීවිතයට මුහුණ දීපු අමුතු හියුමෝසේපියන් කෙනෙක් ගැන. ජීවිතය අපි හැම කෙනෙකුටම බාධා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවනේ. ජෝර්ජ් කියන්නේ ඒ විදිහට නොසැලීව ජීවිතයට මුහුණ දීලා ජීවිතේ ජයගත්තු ගෞරවනීය මිනිහෙක්. ඔයාලා බලනව ඇති ජෝර්ජ් කලේ මොකක්ද කියලා. ඉතින් ඒක දැනගන්න දැන්ම හියුමෝසේපියන් subscribe කරලා යහපැත්තේ තියෙන bell icon එකත් click කරලා notification on කරගන්න. जोर्ज डब्ल्यू मैक्लोरिन कियान ने अफ्रिकानु अमेरिकानु कालु जातिक मनुष्य ओहु उपत लबन्ने क्रिस्त वर्ष 1887 अमेरिका एक्सत् जनपदे मे काले अमेरिकावे कालु जातिकिंट हिमीला तिबुने इताम कनगाटुदायक तत्वय ए जोर्ज कियान ने एयागे गमन किसिम देयक निसा नवत्तपु नैति किने जोर्ज इगिन गन्ने इताम दक्ष दरुवेक् उना ओहु विश्वविद्यालयकट तेरी पत्वेनवा ए ओक्लाहोमा विश्वविद्यालयट एत ओहुट विश्वविद्यालयट यन्न अवसर लबेन्ने नैह මොකද මේ වෙනකොට ඇමරිකාව තුල කිසිම කළු ජාතිකයෙක් විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙලා තිබුණේ නැහැ. මේ සඳහා අවස්ථාවක් සුදු ජාතිකින් විසින් ලබා දුන්නෙත් නැහැ. ඒ ජෝර්ජ් ඔහුගේ ඉලක්කය අතහැර දමන්න කැමති වුණේ නැහැ. ජෝර්ජ් ඔහුගේ අයිතීන් වෙනුවෙන් නීතියේ සහාය පැතුවා. මේ නඩුව ඇමරිකාව තුල ඉතාම කදාබහට ලක් වුණ නඩුවක් වුණා. ජෝර්ජ් ඔහුගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා. අවසානයේ අධිකරණයට සිදු වුණේ ජෝර්ජ්ට අධ්‍යාපනයේ ලැබීමට තියෙන අයිතිය වෙනුවෙන් අවස්ථාව ලබා දෙන්න. මේ සඳහා ජෝර්ජ්ට ඔහුගේ කළු ජාතික මිතුරන් කීප දෙනෙකුගේ සහයත් හම්බ වුණා. ඒත් මේ නඩුව මොනතරම් සාධාරණද කියන දේ ආයමත් අපිට හිතන්න වෙනවා. මොකද ජෝර්ජ්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ලබා දුන්නේ පන්ති කාමරෙන් එළියේ ඉඳලා. ඔබ මේ දකින්නේ ජෝර්ජ් විශ්වවිද්‍යාලය තුල අධ්‍යාපනය ලැබපු විදිය. ඇත්තටම ජෝර්ජ්ට කිසිම සුදු ජාතික ශිෂ්‍යයෙකුෙන් උපකාරයක් ලැබුණේ නැහැ. හැම මොහොතකම ඔහුව කොන් කළා. සිසුන් විතරක් නෙමෙයි ගුරුවරු පවා ජෝර්ජ්ව පන්තියේ ළමයෙක් විදිහට සැලකුවේ නැහැ. සමහරක් දවස්වලට ජෝර්ජ්ට කෑම කන්න දුන්නෙත් නැහැ. බොහෝ විට ජෝර්ජ්ට උසුළු විසුළු කරමින් ලැජ්ජාවටපත් කළා. ඔහුට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. කොටින්ම ජෝර්ජ්ව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් සිසුවෙකු විදිහට සැලකුවේම නැහැ. ජෝර්ජ් ඔහුගේ උත්සාහයෙන් ඉගෙන ගත්තා. ජෝර්ජ්ට මුහුණ දෙන්න සිදු වූ පීඩාකාරී දේ හින්දම ඔහු හිතාගත්ත දවසක ඔහුගේ නම බබලවන්න. ඇත්තටම ඔහු ඉතාම දීප්තිමත් පුද්ගලයෙකු වෙන එක කිසිම කෙනෙකුට නවත්තන්න පුළුවන් වුණේ නැහැ. ඔහු විශ්වවිද්‍යාලයේ දක්ෂතම සිසුවෙක් වුණා. ඒ වගේම ඔහු ඇමරිකාව තුල උපාධියක් ලබාගත් පළමු කළු ජාතික පුද්ගලයා බවට පත් වුණා. සුදු ජාතිකින් ඉදිරියේ ඔහු ඔහුගේ නොසැලෙන උත්සාහය මතින් නැගී සිටියා. ඒ වගේම ඔහු තවත් නඩු මගින් ඇමරිකාව තුල කළු ජාතිකින්ගේ ඉල්ලීම් දිනා ගැනීමට ලොකු වෙහෙසක් අරගත්තා. ඇමරිකා එක්සත් ජනපදයේ වර්ණ ભેදය නිමා කිරීමට ඔහුගේ ආරම්භය ලොකු පිටුවහලක් වුණා. ඉතින් ජෝර්ජ්ගේ උත්සාහය බලපුවහම ඔහුත් ලෝකේ ජීවත් වුණ අමුතුම හියුමෝසේපියන් කෙනෙක්. මේ වගේ අමුතු මිනිස්සු ගැන පුදුම හිතන දේ දැනගන්න දැන්ම හියුමෝසේපියන් subscribe කරලා යහපැත්තේ තියෙන bell icon එකත් click කරලා notification on කරගන්න. ආයෙම මේ වගේම video එකකින් හම්බ වෙමු.